දැන් මේ වෙද්දී අනිදානෙත් ඉන්නේ. පක්ෂ ස්වාධීන කණ්ඩායම් කීයක් අට මොදල් තැන්පත් කරලා තියෙනවද? ආසන කීයකට මුන් තරඟ කරනවද? මොකද්ද ඔබතුමාගේ සූදානම? ඔව් 2024 මහමැතිවරණය සඳහා මේ වෙනකොට නාම යෝජනා බාර ගැනීම ආරම්භ වෙලා තියෙනවා. 11 වෙනි දා දක්වා නාම යෝජනා බාර ගැනීම සිද්ධ වෙනවා. මේ වෙනකොට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් අප මුදල් තැන්පත් කරලා තියෙනවා. මේ ඉදිරි කාල සීමාව තුළ 11 වෙනි දා දක්වා නාම යෝජනා බාර ගැනීම සිද්ධ වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සඳහා මන්ත්‍රී දුර 9ක් තෝරා ගැනීම වෙනුවෙන් මේ මැතිවරණය පැවැත්වෙනවා. දැන් ඔබතුමාලාගේ පැත්තෙන් සූදානම් කොහොමද? මේ මොහොතේ අපි ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කරගෙන තියෙන නාම යෝජනා බාර ගැනීම ක්‍රියාවලිය, ඒ සඳහා අවශ්‍ය කරන සියලුම කටයුතු මේ වෙනකොට සූදානම් කරලා අවසන්. ඒත් එක්කම මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කරන අනිකුත් පහසුකම් කටයුතු මේ වෙනකොට අපි ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම අපිට වඩා පහසුවක් වෙනවා මාසයක් වගේ කාල සීමාවක් ඇතුළත පහුගිය ජනාධිපතිවරණය සිද්ධ වුණා. ඒ සඳහා පාවිච්චි කරපු සියලුම ඡන්ද මධ්‍යස්ථාන, ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ අනිකුත් පහසුකම් අපිට ඒ ආකාරයෙන්ම පාවිච්චි කිරීමේ හැකියාව මේ අවස්ථාවේ තියෙනවා. ඒ කියන්නේ ඔබතුමාලට අලුතෙන් අවශ්‍ය වෙන්නේ ඡන්ද පෙට්ටියම නැහැ, අවශ්‍ය වෙන එකක් නැහැ. සියලුම ඡන්දය සඳහා අවශ්‍ය කරන සියලුම උපකරණ බොහෝමයක් අපිට මේ පහුගිය මැතිවරණ සඳහා පාවිච්චි කරපු දේවල්ම පාවිච්චි කිරීමේ හැකියාව පවතිනවා. ආරක්ෂා පිළිබඳ කොහොමද? ආරක්ෂක විදිධාන ඇත්තරම පහුගිය ජනාධිපතිවරණයේදී ඉතාම සාර්ථකව අපිට ඒ කටයුත්ත කරන්න පුළුවන්කම ලැබුණා. පොලිසිය ඇතුළු සියලුම ආරක්ෂා අංශවල සහාය අපිට උපරිම වශයෙන් ලැබුණා. අපි විශ්වාස කරනවා මේ වතාවේදී තේ ආකාරයෙන්ම කටයුතු කරන්නට පුළුවන් වෙයි කියලා. කිසි වෙතත් ආරක්ෂක කටයුතු පිළිබඳව ඉදිරියේදී අපි සියලු ආයතන අදාළ ආයතන ගෙන්වලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නිලධාරීන් ලැබෙන සහයෝගය කොහොමද? ඉතාම සන්තෝෂයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිම ගැටලුවක් නැතුව පහුගිය ජනාධිපතිවරණ ඉතාම සාර්ථකව කරගන්නට පුළුවන්කම ලැබුණා. සියලුම නිලධාරීන්ගේ සහාය උපරිම වශයෙන් අපිට ලැබුණා. සාමාන්‍ය කම්කරුවාගේ සිට ගණන් කිරීමේ නිලධාරී දක්වා සියලු දෙනාගේම සහාය උපරිම වශයෙන් ලැබුණා. මම මේ අවස්ථාවක් කරගන්නවා ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන්නට. ඒ වගේම දැනට ස්වාධීන කණ්ඩායම් තුනක් අප මුදල් තැන්පත් කරලා තියෙනවා. ඒ වගේම දැන් ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන ගියවර වගේමද සූදානම්? ඔව්, අපි බලාපොරොත්තු වෙනවා ඒ ආකාරයටම ක්‍රියාත්මක කරන්න. අපි සාමාන්‍ය ගණන් කිරීම සිද්ධ වෙන්නේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ. ඒ ස්ථානයේම නැවත වතාවක් ඒ කටයුතු සඳහා පාවිච්චි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජනතාවට දෙන උපදෙස් ජනාධිපතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව ඉතාමත්ම සාමකාමීව ඉතාමත්ම හොඳින් මේ කටයුත්තට අවශ්‍ය සහාය ලබා දුන්නා. ඒ නිසා නැවත වතාවක් මම ඉල්ලන්නට කැමැති මේ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ජනාධිපතිවරණයේදී ඔබ දැක් වූ විනීතභාවය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න දේශපාලන කටයුතුල නිරත වෙන්න. නමුත් බොහොම සාමකාමීව මේ කටයුත්තේදී තමාගේ වගකීම ඉෂ්ට කරන්නට කියලා. ඒ වගේම මෙවරේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව කොච්චරක් තියෙනවද? පහුගිය වතාවේ අපි ළඟ තිබිච්ච ඡන්ද සංඛ්‍යාවම තමයි අපි පාවිච්චි කරන්නේ. 746,000කට අධික ඡන්ද සංඛ්‍යාවක් අපේ ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ වගේම තැපල් ඡන්ද කොපමණ ප්‍රමාණයක් තියෙනවද? තැපල් ඡන්ද ගිය වතාවේ අපිට 55,911ක ප්‍රමාණයක් අයදුම් පත්‍ර ලැබුණා. අපි විශ්වාස කරනවා මේ ප්‍රමාණයම මේ අවස්ථාවේදී ලැබෙයි කියලා. තැපල් ඡන්ද අයදුම් පත්‍ර දැනට කැඳවලා තියෙන්නේ. අයදුම් පත්‍ර ලැබුණාම නැවත වතාවක් ඒවා පරීක්ෂාවට ලක් කරලා අදාළ ඡන්දදායකයන්ට ඡන්ද පත්‍රිකා යැවීමට ඉදිරියේදී පියවර ගන්න. දහසක් බටු රැකියා සිහින සැබෑකල කැලණිය මාන් ඉන්ටර්නැෂනල් වෙතින් සුන්දර ලිතුවේනියාවේ සහ තුර්කි රාජ්‍යයේ සුවිශේෂී රැකියා අභ්‍යර්ථි රැසක්.